රූපවාහිනි නිවේදක විශ්ව ලංකා සහ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා අතර සිදු වූ දුරකථන සංවාදයක් සමාජ ජාලවල මේ වන විට සංසරණය වෙනවා. එය Facebook වෙත එක් කර තිබුණේ කජුවත්ත එක්සත් අපේ මීඩියා Facebook page එකෙන්. හලෝ සර්, බැලකද විසීද? මොනා කියන්නේ? චුට්ට කතා කරන්න පුළුවන් සර්? විනාඩි දෙකක් විතර වගේ. ඔව්. මම විශ්ව. ඔව් සර්. මම ගත්තේ සර් දැන් මේ තියෙන ව්‍යාකූල තත්ත්වයක් එක්ක මොකද්ද මේකට තියෙන මේ ඉමීඩියට්ලි සොලියුෂන් එක මොකද්ද කියලා මට සර්ගෙන් දැනගන්න අවශ්‍යතාවයත් මම ඒක කතා කරේ. ඉමීඩියට් සොලියුෂන් එක ඉතින් මේ මේගොල්ලෝ මේ වැරදි ස්ලෝගන් එකකින් ඉන්නේ. ඔව්. මේ වෙලාවේ මේ 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 225යි මේ ප්‍රසෙන්ටයි යන්න කියලා හරියන්නේ නැහැ. ඔව්. මේගොල්ලෝ ලව්වා මේගොල්ලෝ පිටතර මෙහෙම ඉර කළා මේ අඬක ව්‍යවස්ථාව සංශෝධනය කරගන්න ඕනේ. අනික ඉන්ටර්නැෂනල් කමියුනිටි එක IMF World Bank කවුරුවත් ලංකාව ට්‍රස් කරන්නෙත් නෑ. මොකද මේක මේක මේ කරප්ට් කන්ට්‍රි එකක් හැදින්නේ. දැන් අමාරු ගේලා දෙන්නේ. ඔව්. ඉතින් ඒක ගොඩෙන්න මේ සංශෝධන ටික කරන්න ඕනේ. මේ සංශෝධන ටික කරවගන්න එක තමයි මේ වෙලාවේ කරන්න තියෙන්නේ. ඒ සංශෝධන දැන් සංශෝධන ටික මෙම්මිසු කරන් කරයි කියලා අපිට හිතන්න බෑ නේද සර්? කොහොමද එලා කරන්නේ? ඒක තමයි කියන්නේ මේ මේ ප්‍රෙෂර් එකෙන් අරන් ගිහිල්ලා මුං තද කරගෙන මේ සංශෝධන ටික කරවගන්න ඕනේ. ඒක ඒ ටික කරන්න දෙන එකම දේ රටරම එක හැමලා ඒක 3.2 ගෙනෙම 225 මත උස්සන්න ඕනේ. අන්න එතන තමයි ප්‍රෙෂර් කරන්න ඕනේ. 225 මත උස්සලා උඹලා මේක සම්මත කරපළා නැත්නම් තොපි ඒක ඔක්කොම මේ 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 දීවන්නයි ගිල්ලනවා කියන පණිවිඩය දෙන්න වෙනවා. ඔසෝ දැන් මට නිකන් ඒ පිච්ච දෙයක්ද මේ මේ වෙලාවේ තියෙන සිටුේෂන් එක දැන් අපි ඉස්සලා අපි කරන අරගලේ තීරුම් ගන්නත් එපා. දැන් මේ වෙලාවේ තියෙන ප්‍රශ්න ටික රටේ තියෙන ප්‍රශ්න ටික ඩීසල් නැති ප්‍රශ්න විදුලි අර්බුදය ගෑස් නැති ප්‍රශ්න දැන් මේ මිනිසුන්ට දැනෙන සංවේදී ප්‍රශ්න ටික මේ ප්‍රශ්න ටිකනේ. එතකොට මට නිකන් ඊතුණු අදහසක් තමයි මේ දැන් මේ දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආරාධනා කරලා තිනවනේ සීලොම් පක්ෂ වලට ඇවිල්ලා මේ ඇමතිකම් බාර ගන්න කියලා. මේ ප්‍රශ්න විසඳන්න කියලා. හරිද? හැබැයි කිසිම කෙනෙක් මේක බාර ගත්තේ නැහැ. හරි. ඔය පිරිස එකතු වෙලා පක්කර දෙකක් හදලා මේ මේ තියෙන සිටුේෂන් එකෙන් මේ ඩොලර් ප්‍රශ්නේ මේ මිනිසුන්ට මේ වෙලාවේ තියෙන සංවේදී ප්‍රශ්න ටික ගොඩ අරගෙන ඊට පස්සේ අපිට පුළුවන් මැතිවරණයකට හරියන්න සර්ගේව තියෙන යෝජනා ටික. මැතිවරණ වලට මැතිවරණ කොහොමද යන්න කියලා හරියන්නේ නැහැ. ඉක්මනටම කරන්න ඕනේ මේ ව්‍යවස්ථාවට ඉපාව ව්‍යවස්ථාවේ ආණ්ඩුක ව්‍යවස්ථාව මෙන්න මේ සංශෝධන ටික කරගෙන. එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් කමියුනිටි එක ලංකාව ඇක්සෙප්ට් කරන්න. ඒකයි මම කියන්නේ. ඒක තමයි. ඔක්කොම ප්‍රශ්න ඔව් අපිට දැන් මෙසේගේ යෝජනා ටික අපිට සම්මත කරගන්න කියන්නේ මම දැන් කියන්නේ මේ 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 වර්තමානයේ තියෙන සිටුේෂන් එක දැන් අදත් මිනිස්සු ඉන්නවා ඩීසල් පොලි මේ වැස්ස තෙමීගෙන තාම ඩීසල් ලැබිලා නැහැ. එතකොට මේ තියෙන අර්බුදෙන් ඉස්සලා අපි ගොඩින්න බෑස මිනිසුන්ගේ කන්න ටික දැන් ගොඩින්න බෑනේ අපේ පොලේ ඩීසල් නැහැනේ අනිවාර්ය ඩීසල්. ඒක තමයි. ඒක තමයි. දැන් මම කියන්නේ ඒකට අවශ්‍ය කරන රනිල් වික්‍රමසිංහවත් මැදිහත් කරගෙන දැන් අද වෛද්‍යවරු ටික රනිල් වික්‍රමසිංහ කියන්නේ පට්ට බෝරුවෙක් නේ. රනිල් වික්‍රමසිංහ මැදිහත් කරගෙන මොනවද කරන්න පුළුවන්? සංවේදී ප්‍රශ්න ටිකට උත්තර හොයාගෙන ඔතෙන්ට යන්න ඕන නැත්නම් ඕක කරගෙනද මේ ප්‍රශ්න වලට උත්තර ගන්න? ඒක එහුවම තමයි සංවේදී ප්‍රශ්න වලට උත්තර හම්බෙන්නේ. එහෙම නැත්නම් උන උත්තර හොයන්න ගමන් නැන්නේ මොකද්ද කරන්න පුළුවන් කියලා කියන්නකො. ඔය කියන්නේ දැන් ඔය දැන් ඔය සර් කියන දැන් මේ මිනිස්සු මේ කරන අරගලයටත් මිනිසුන්ට හරි මේ මේ තේමාවක් නැහැනේ. මොකද්ද අපි මේ කරන්න කියන දේ සම්බන්ධ? හරියට ඒක නම් මම කියන්නේ. ඔව් ඒ දැන් ඔය සර් කියන යෝජනාව මිනිස්සු අතරට අරගෙන ගියොත් අපිට පුළුවන් මිනිස්සු අතර මේ කියන කලාකාරයෝ විදිහට සර් අපිත් එක්ක මිනිස්සු මාර ගොඩක් ඉන්නවා. අපිට මාර ෆෑන් බේස් එකක් තියෙනවා. දැන් මේ කරපු අරගලේ සෑහෙන කොටසක් කරේ කලාකරුවෝනේ. එතකොට අපිට පුළුවන් මේක මිනිස්සු අතරට අරගෙන යන්න. මම කියන්නේ ඒකට අපි වේදිකාවක් හදන්න ඕනේ ඉමීඩියට්ලි. ඒ වෙනවා ඕගොල්ලෝ හදන්න වේදිකාව මට වේදිකාව හදන්න බෑ. මම ඇවිල්ලා කතා කරන්න වේදිකාවේ මම මට මේ කන්වින්ස් කරන එක මට කරන්න පුළුවන්. මට සාමාන්‍ය කන්වින්ස් කරන්න පුළුවන්නේ. ඔව් වේදිකාව හදලා දෙන්න මම ඇවිල්ලා කරලා දෙන්නම්. නමුත් වැඩිලා තියෙන මේ මේගොල්ලෝ ඉන්න සිතුේෂන් එක දැන් මේ මේ ප්‍රෙෂර් එක මේ මේ රිලීස් වෙන්න ඉස්සරලා මේකට මේ වැඩේ කරගන්න ඕනේ. ඔය එක තමයි කියලා මට සර් කින් දේ තේරෙනවා. හරි මම දුලිකක් අත්තේ කතා කළා. මම එහෙනම් සර්ට කෝල් එකක් ගන්නම්. අපි එමුනොත් මේ මේ හරි සර් මම සර්ට කෝල් එකක් දෙනවා. හරි සර් තෑන්ක්යු සර්. හරි ගුඩ් නයිට්. කොහොම වුණත් මේ හඬපටේ ගැන විශ්ව ලංකා මෙලෙස සිය Facebook කිනුමේ සටහනක් තබා තිබුණා. හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සමග පැවැත් වූ සාකච්ඡාව මෙහි සම්පූර්ණ කතාව විනාඩි 8ක් එඩිට් කරලා හදලා තියෙන්නේ. ඒත් කතා කරන්නේ මේ අර්බුදයට විසඳුම අහලා බලන්න. හෙට දවසේ මේ අර්බුදයට විසඳුම් සෙවීම පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් බලාපොරොත්තු වෙන්න. දාපු ගමන් අයින් කරලා යයි විශ්ව සටහන් කර තිබුණා. මෙවැනි වටිනා තොරතුරු කාටත් කලින්ම දැනගන්න දැන්ම අපේ YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.